කොළඹ සිට පසර දක්වා ධාවනය වූ සුඛෝභෝගී බස් රථයක ගමන් කරන ලද විදේශීය එංගලන්ත ජාතික කාන්තාවක් සතුව තිබූ බෑගයක් සොරාගෙන ගොස් ඒ බෑගය තුළ තිබූ ලැප්ටොප් පරිගණකයක් ඒ වගේම කැමරාවක් සහ බැංකු කාඩ් සොරකම් කරනවා යම්කිසි පුද්ගලයෙක් විසින්. මේ සම්බන්ධව එම එංගලන්ත ජාතික කාන්තාව විසිනුත් සමාජ මාධ්‍ය ජාල හරහා යම්කිසි ආකාරයකට ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. එය සොයා දෙන්නෙකුට ත්‍යාග මුදලක් දෙන බවට. මේ සම්බන්ධව මේ පැමිණිල්ල පිටකොට පොලිස් ස්ථානයට ලැබුණු වහාම විමර්ශන කටයුතු ආරම්භ කළා. ආරම්භ කළා එවන විටම පිටකොට පොලිස් ස්ථානය මගින් යදාළ ඡායාරූප සහ විවිධ ඔවුන් ළඟ තිබූ දත්තපදිති පරීක්ෂා කිරීමෙන් මේ සකකරු සම්බන්ධයෙන් යම් හඳුනා ගැනීමක් සිදු කරනු ලැබුවා. ඒ අනුව ඔහු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට තමයි හඳුනාගත්තේ. මොකද මේ සිද්ධිය වෙන්නේ පිටකොටුවේ බැස්ටියන් මාවතේදී පසුගිය 25 වෙනිදා 31 වෙනිදා උදේ පෑලියගොඩ ප්‍රදේශයේදී පෑලියගොඩ පොලිස් අසමේදී මේ සැකකරු අත්අඩංගුවට ගත්තා. මොහු පදිංචි පෙතියාගොඩ ප්‍රදේශයේ තමයි මොහු පදිංචි. වයස අවුරුදු 31ක පුද්ගලයෙක්. ඔහු බාරයේ තිබිලා මේ සොරාගත්ත ලැප්ටොප් පරිගණකය කැමරා සහ ඒ කාඩ්පත් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා පොලිසියට. විශේෂයෙන්ම මේ විදේශ ජාතිකයන්ගේ මේ බෑග්මලු වටිනා කියන දේවල් බස් රථවලදී දුම්රියවලදී සොරාගන්න කටයුතු කරන පිරිසක් පිළිබඳ අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා මේ හඳුනාගත්තු ප්‍රදේශවල මෙවැනි සොරකම් පාලනය කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඒ දුම්රියවල ඒ අදාළ මැදිරිවල යොදවන්නට දැනට කටයුතු කරලා තියෙනවා. යම් ආකාරයකට ඔවුන් විටින් විට මේවයි ගමන් කරනවා. නමුත් අපිට සෑම දුම්රියක්ම ආවරණය කරන්න බෑ ප්‍රායෝගිකව. නමුත් හැකි ප්‍රමාණයකින් මේ විටින් විට අපි පොලිස් නිලධාරීන් මේවයි යොදවනවා මේ තත්ත්වය පාලනය කිරීම සඳහා. ඒ වගේම මේ සුඛෝභෝගී බස් රථවල ගමන් කිරීමේදීත් අපි ලීම් කරලා තියෙනවා මේවයි CCTV කැමරා පද්ධති සවි කරගන්න කියලා. ඒ විශාල සහයක් වෙනවා යම් ක්ෂයාකාරික අපරාධයක් වුණාම සොයාගන්න. දැන් මේ බස් රථයේ වුණත් අපි විශ්වාසවන්ත වෙනවා මේ බස් රථයේ හිමිකරුට. මොකද මේ බස් රථයේ තුල CCTV තිබුණා, ඒවා ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඉතින් ඒ නිසා තමයි අපිට මේ සැකකරු හොඳින්ම හඳුනා ගැනීමට හැකියාව ලැබුණේ. දැන් බස් රථය තුල ස්ථිරවම ඒවා සවි වෙලා ආවි නැත්නම් මෙවැනි බස් රථ තුළ විශේෂයෙන් මේ විදේශික දාසිකයන් ගමන් කරන සුඛෝභෝගී බස් රථ තුළ CCTV දර්ශන CCTV කැමරා සවි කරන්නට පුළුවන් නම් ඒ ගමන් කරන විදේශිකයන්ගේ ආරක්ෂාව අපිට අනාවරණය කරගන්න පුළුවන්. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බාධා නොවන පරිදි යම් ක්ෂයාකාරයකට බස් රථයට ගොඩවන පුද්ගලයෙක් ඒ වගේම එයින් බැස යන පුද්ගලයෙක් හරියට හඳුනා ගැනීම සඳහා යම් ක්ෂයාකාරයකට CCTV සවි කළා ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපරාධයක් වුණු විගසම අපිට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශාල පහසුවක් වෙනවා. ඉතින් ඒ ඉල්ලීමත් අපි බස් රථ හිමියන්ගෙන් කරනවා. විශේෂයෙන්ම මේ බස් රථයේත් අපිට සැකකරු හඳුනාගෙන ශ්‍රී ලංකාවට යම්කිසි ආකාරයකට අපකීර්තියක් වෙන්න ගියා නම් ඒ වළක්වා ගැනීමේ හැකියාව ලැබුණේ අපිට මේ විමර්ශනය කඩනම් කළා. මේ සැකකරු කඩනම් අත්අඩංගුවට අරගෙන ඒ අදාළ සොරකම් කරන ලද භාණ්ඩ කඩන මෙනම කාන්තාවට බාර දීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම තුළ. මොකද විශේෂයෙන්ම ඒ සංචාරක ව්‍යාපාරයට නැතිනම් යම් ආකාරයක බලපෑමක් ඇති වෙනවා මෙවැනි ආකාරයේ සොරකම් සහ මෙවැනි ආකාරයේ බලපෑම් ඒ සංචාරකයන්ට සිදුවීම තුළ.